මේ මාසයේදී අපිට බලන්න පුළුවන් වෙන ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් තමයි ඊටා ඇක්වාරිට්ස් උල්කාපාත වර්ෂාව කියලා කියන්නේ. මේකට ඊටා ඇක්වාරිට්ස් කියන හේතුව තමයි මේක අපිට දකින්න පුළුවන් වෙන්නේ ඇක්වේරියස් එහෙම නැත්නම් කුම්භ කියන තාරකා රාශිය ආශ්‍රිතව වීම නිසා. මේ උල්කාපාත වර්ෂාව අපිට සාමාන්‍යයෙන් අප්‍රේල් මැද සිට මැයි අග දක්වා බලන්න පුළුවන්. හැබැයි මේක උපරිම වෙන්නේ අද රාත්‍රී සහ හෙට උදෑසන වගේ කාලයේදී. එතකොට උදෑසන 3 සිට 5 වගේ දක්වා කාලය තුළ අපිට නැගෙනහිර අහස නිරීක්ෂණය කරන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් පැයකට උල්කාපාත 50ක් 60ක් වගේ අතර ප්‍රමාණයක් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. මේ උල්කාපාත වර්ෂාව බලන්න අපිට කිසිම උපකරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. පියවිසින් අපිට මේ උල්කාපාත වර්ෂාව කිසිම ගැටලුවක් නැතුව නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. අපිට උස් ස්ථානයකට යන්න පුළුවන් නම් හොඳයි. මොකද මේක අපිට දැర్శණය වෙන්නේ ටිකක් ක්ෂිතිජයට ආසන්නෙන් වෙන හින්දා. ඒ වගේම මේ උල්කාපාත වර්ෂාවත් ආශ්‍රිතව අපිට බුධ, අඟහරු සහ සෙනසුරු කියන ග්‍රහයන්ද දකින්න පුළුවන් වෙනවා. ඒක හින්දා අභ්‍යවකාශ විද්‍යාවට කැමති දරුවන්ට මේ වගේ අවස්ථාවක් නිරීක්ෂණය කරන්න ලැබීම ඉතාමත් වැදගත් අවස්ථාවක් වෙනවා.